අයිබෝන් කිවෙන දවසේ උණුසුම පවත් ඔබට කියන ITN ප්‍රවෘත්තියේ සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනේ ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකා ජනපතිට ඇමරිකා ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක් පැල්පත් නිවාස ගොඩනැගීමේ වැඩපිළිවෙලට මැලේසියාවේ සහාය අපනයින ආර්ථිකයේ දියුණු කිරීමේ ඉලක්කය අගමැති පහදයි. ලෝකාන්තයේ නරඹන්න කේබල් කාර්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගි වන සියලු රාජනායකින් වෙනුවෙන් ඇමරිකා ජනාධිපතිවරයා විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුවා. එම භෝජන සංග්‍රහය සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විශේෂ ආරාධනාවක් ලැබී තිබුණා. ඊට සහභාගි වූ ජනාධිපතිතුමා පිළිගැනීමට ඇමරිකා ජනාධිපතිවරයා හා එම මැතිනිය එක් වුණා. අනතුරුව ඔවුන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා මැලේසියා අග්‍රාමාත්‍ය මහතිර් මොහමඩ් මහතා සමග නිව්යෝක් නුවරදී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන බවයි මැලේසියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට ඕනෑම සහයක් ලබා දෙන බවද ඒ මහතා කියා සිටියා. මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට රජය පියවරගෙන තිබෙනවා. එම වැඩපිළිවෙලට උපරිම සහාය ලබා දෙන බව මහතිර් මොහමඩ් මහතා සාතික වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව දක්වන සුහදශීලීත්වය මැලේසියා අග්‍රාමාත්‍යවරයාගේ ඇගීමට ලක් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජගත් මහමණ්ඩලය අමතා කළ සම්පූර්ණ කතාව ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් රුපියල අවප්‍රමාණය වීමේ ගැටලුවට මුහුණ දීමට රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සිසුවියන් මහත් හරසරින් පිළිගත්තා. නව ගොඩනැගිල්ල අග්‍රාමාත්‍යවරයා අතින් සිසු අයිතියට පැවරුණේ ඉන් පසුවයි. මහල් තුනකින් යුත් ගොඩනැගිල්ල සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 7.6ක් නව තෙමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සාර්ථක පියවර රැසක් ගෙන තිබෙන බවයි. අද අධ්‍යාපනය කියන්නේ ගෝලීය තරගයක්. මොකක්ද අපි කරන්නේ? කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් අධ්‍යාපන දෙන මුදල් වැඩි කරලා දැන් අලුත් නීති ගෙනහල්ලා මේ අධ්‍යාපන ක්‍රමයේ ඉදිරියට ගෙනියන්නේ. මොකද මේ ආර්ථික ප්‍රශ්නය අපි අතින් ඇති වුණ එකක් නෙමෙයි. ඒත් අපිටත් ඒක බලපානවා. අපිට ණය ගෙවන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තිබුණා. දැන් අමාරුවෙන් ණය ගෙවනවා. ඒකම ඇවිල්ලා තියෙනවා ගෝලීය ආර්ථික අර්බුදය. ඉතින් එතෙන්ට අපි මූණ දීලා ඉදිරියට යන්න තමයි දැන් ආණ්ඩුවක් හැටියට වැඩසටහන් ගේන්නේ. අපේ ප්‍රශ්නේ වඩා උග්‍රවන්නේ අපිට ණය ගෙවන්න උවමනා නිසා. අමාරුකම් රටටත් තියෙනවා, ගෙදර ආර්ථිකයටත් තියෙනවා. ඒත් මේ මෙතනදී සමහර රටවල් වල මේ ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ එච්චරම වැදිලා නැහැ. එකක් තමයි තායිලන්තේ. මම වියට්නාමයට ගියා වියට්නාමේ. මොකද ඒ රටවල් සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකය. අපි 77 පටන් ගත්ත එක ඒගොල්ලෝ අකණ්ඩව ඉදිරියට ගෙනහිල්ලා අප ආර්ථිකය අපනයන ආර්ථික බවට පත් වෙලා. ආපහු ණය ගන්න නැතුව ණය ගෙවන්න මෙහෙම ඩොලර් වල ප්‍රශ්නවල මූණ දෙන්න නම් අපි සම්පූර්ණ අපනයන ආර්ථිකයකට යන්න තියෙනවා. ඉතින් අපි දැන් අලුත් වැඩසටහනක් ගෙනාවා. අපිට අමාරුවෙන් හරි ඉදිරියට යන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාද මෙහිදී අදහස් පළ කළා. කරු අගමැතිතුමා කුරුණෑගලට ආපුහම එතුමා පොරොන්දුවක් දුන්නා. කුරුණෑගල නගරයේ තියෙන පාසල් වලට තියෙන ළමයින්ගේ තදබදය වැඩි නිසා අලුතෙන් ජාතික පාසල් දෙකක් ආරම්භ කරනවා. ඒක ආරම්භ කරලා එන අවුරුද්දේ ජනවාරි ඉඳලා අපි විවෘත කරන්න බලාපොරොත්තු. තව එකක් අපි ළඟදී මුල්ගල තියෙනවා කුරුණෑගල වාරියපොළ පාරේ අලුතෙන් ජාතික පාසලක් සඳහා. අලුතෙන් ඇති කරන හැම පාසලක්ම තවුරුදු 10ක් 20ක් අනාගතයේ දැකලා හදන ජාතික පාසල් කියන එක මේ අවස්ථාවේ කියනවා.
කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෘෂිකර්ම නිලධාරීන් පත්වෙන විවිනාවමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කෘෂිකර්ම උපදේශක පර්යේෂණ සහකාර සහ ඉංජිනේරු සහකාර යන තනතුරු සඳහා 352 දෙනෙකු වෙත මෙහිදී පත්වීම් පිරිනැමුණා. ගොවි ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ රට වෙනුවෙන් දහදිය වගුරන මේ රටේ ජාතික නිෂ්පාදනයට දායකත්වය ලබා දෙන ඒ ගොවි ජනතාවට තමයි අපේ සේවය ලබා දෙන්නේ. ඒ නිසා එක දවසෙන් ඒ අයගේ කාර්ය ඉෂ්ට කරන්න පුළුවන් නම් රජය බලාපොරොත්තු වෙන සේවාව බවට පත් වෙන්නේ. කවුරු ආණ්ඩු කරත් කවුරු අමාත්‍ය ධූරවලට ආවත් දිගටම ක්‍රියාත්මක වෙන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම තමයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවට පත් වෙන්නේ. රණවිරු නිවාස වැඩපිළිවෙලට රජය කිසිදු මුදලක් අය නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එහෙත් පසුගිය රජය රණවිරුවන්ට ලබා දුන් සියලු නිවාස වෙනුවෙන් මුදල් අය කළ බවයි හම්බන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. යහපාලන රජයට ලොකු උමනාවක් තිබෙනවා. රට ජය බේරගත්තු රණවිරුවන්ට උපරිම ශක්තිය ලබා දෙන. නමුත් අපිට ලේබල් ගහන්න හදනවා අපි දේශද්‍රෝහී ජාතිද්‍රෝහී ආණ්ඩුවක් කියලා. හිටපු ඇත්ත අහනෝනේ වෙනස මොකද්ද කියලා. මම කියනවා විරෝධාර රණවිරුවන්ට ඒගොල්ලෝ හදපු රණවිරු ගම්මා ඉපලෝගමක් තියෙන. ඉදමට සල්ලි අය කරා. පහසුකම් සපයන්නේ කියලා සල්ලි අය කරා. ලැජ්ජයි කියන විරෝධාර රණවිරුන්ගෙනු ඉදමට සල්ලි ගත්තා. අපේ මාතෘභූමියට ඇස් ඉස් මස්ලේ කැප කරපු මේ විරෝධාර රණවිරුවන්ගෙන් අපේ රජය එක තම සතයක්වත් අය කරන්න නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඔන්න වෙනස මෙන්න මේකයි දේශප්‍රේමීත්වය. හම්බන්තොට සිරිපෝපුර සදා පූජිත ජෝන් කොතලාවලපුර ගම්මානයේ ඉදිකිරීම ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන ජලිපිපිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ මෙය ඉදිකෙරෙන්නේ. ගම්මානය නිවාස 40කින් සමන්විතයි. අනුන්ගේ කුණු නිසා පීඩා විඳින බොහෝ පිරිසක් අපේ රටේ සිටිනවා. කරුණායක ඇවරියවත්ත ප්‍රදේශයේ ජනතාවටද උදා වී ඇතේ එවැනිම ඉරණමක්. කුණු ප්‍රශ්න නම් තියෙන හැමතැනම කුණු පාරවල් වල. ඒක ඉති මිනිස්සුන්ගේ වැරදි තමයි. කටුනායක ඇවරේවත්ත ප්‍රදේශයේ ජරාජීර්ණය වී ඇත්තේ කසල නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙනුයි. දිවයිනේ අනෙක් පළාත්වල මෙන්ම මෙම ප්‍රදේශයටද මෙය පොදු තත්ත්වයක්. එහෙත් කටුනායක ඇවරේවත්ත හා යාසන ප්‍රදේශයේ ජනතාවට බොහෝ විට පීඩා විඳීමට සිදු ඇත්තේ එහි ස්ථිර පදිංචිකරුවන් නොව තාවකාලිකව පදිංචිව සිටින අයගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනුයි. කටුනායක සීදුව නගර සභාව පෙන්වා දෙන්නේ පිටතින් පැමිණ සිටින මෙම ජනතාව හා දෛනිකව කටුනායකට පැමිණෙන දහස් ගණනක් ජනතාව බැහැර කරන කැලිකසල තමන්ට ඉවත් කිරීමට සිදු ඇති බවයි. කලාපේ රැකියාව කරන ළමයි උගාක්ම තමන්ගේ බෝඩින් හවුස් එකේ ඉඳලා උදේට යනකොට සියලු අපද්‍රව්‍ය ෂොපින් බෑග් එකක දාලා ඕක පාරායින්ට විසි කරන් යනවා. පිටස්ත නිවාසවල ඉන්න ජනතාව වාහනවලින් ගෙනල්ලා අපේ පාරායිනට කැලිකසල විසි කරගෙන යනවා ෂොපින් බෑග් වල දාලා. කටුනායක ප්‍රදේශයේ බෙහෙවින් ජනාකීර්ණ වී ඇත්තේ ආයෝජන කලාපයක් හේතුවෙන්. එම ආයෝජන කලාපයේ තම සේවක සේවිකාවන් බැහැර කරන කැලිකසල ඉවත් කළද ඔවුන් තම නේවාසික ස්ථානවලදී බැහැර කරන කැලිකසල ඉවත් කිරීමට සිදු ඇත්තේ අදාළ පළාත් පාලන ආයතනවලටයි. එහිදී කටාන ප්‍රාදේශීය සභාවටද යම් කාර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා. මෙහි බහුලව ඉන්නේ බෝඩින් ළමයි. ඒ අය නොදනුවත්කම හෝ දැනුවත්කමින් හෝ කුණු පාරට දානවා ක්‍රමවත් සැලැස්මක් නැතිකමින්. දෙපැත්තේ නමයිනුත් දැනගන්න වුණා. නගර සභාවේ කට්ටියක් දැනගන්න කුණු ගෙනියන්න එන්නෙත් නැහැ. දවස් 15කින් වාගේ බෝඩි මේ කුණු අරන් ගිහලා නැහැ අපි. පණුව ගහලා එව්ව අපිට ඉන්නත් හැටියක් නැහැ. මේ අනුව සැලකීමේදී මෙම දහස් සංඛ්‍යාත පිරිස කසල නිසි ලෙස බැහැර කිරීමට හුරු නොකළහොත් කටුනායක, සීදුව, කටාන, ඇවරියවත් ආදී ප්‍රදේශවල තව තවත් කසල කඳු ගොඩ ගැසීම වැළැක්විය නොහැකි. එම ජාතික වගකීම ඉටු කිරීමට ITN සූදානමින් සිටිනවා. ඊට සිවිල් සංවිධාන රැසක්ද සහය දක්වනවා. ඒ පිළිබඳ ආයෝජන කලාපයේ සේවක සේවිකාවන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද බලවත් ප්‍රසාදය දැනටමත් ලැබී තිබෙනවා. ITN ආයතනයටත් ස්තුති වෙනවා. අපිත් ඒ වෙලාවට පාරට බැහැලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා පුරුසුද්ද කරන්න ඇස්තේ. කරන්න යන මේ වැඩපිළිවෙල බෙහෙවින් ආගේ කරනවා. ඒකට ITN ආයතනය දක්වන දායකත්වය ගොඩක්ම ලොකු දෙයක්. ITN Youth with Talent Third Generation ප්‍රවර්තන චාරිකාව අද ආරම්භ කෙරුණා. මෙම රියැලිටිය සඳහා ලියාපදිංචි නොවූ තරුණ තරුණියන්ට මෙම ප්‍රවර්තන චාරිකාවේදී ඊට අවස්ථාව හිමිවනවා. Youth with Talent Third Generation ප්‍රවර්තන චාරිකාවේ ආරම්භය සිදු වූයේ ITN පරිශ්‍රයෙන්.
කළුතර ප්‍රදේශයේ පැමිණි ප්‍රවර්තන චාරිකාවට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. අනතුරුව ප්‍රවර්තන චාරිකාව ගල් නගරයට පැමිණියා. ලංකාවේ චරිත බිහි කරපු එකම රියැලිටි වැඩසටහන Youth with Talent. ඒ 3rd generation තුන්වෙනි පෙරමග තුන්වෙනි ගමන මේ විදිහට ආරම්භ කරා. අපි පෙරගමන් චාරිකා යනවා මේ විදිහට ලංකාව පුරාවටම. අද උදෑසන සුවදී රූපවාහිනී මාධ්‍ය ජාලය තිබෙන ස්ථානින් අපි ආරම්භ කරපු වැඩසටහන මේ විදිහට. අපි කළුතරටවිල්ලා කළුතරෙන් ගාලුපුරෝරේටවිල්ලා අදවසේ මේ වෙලාවේ ගාලුපුරෝරේ ඉන්නවා අද විශාල ජනතාවක් මේ වෙලාවේ එකතු වෙමින් ඉන්නවා මේ වැඩසටහන දැක බලා ගැනීමට. නියමයි අපි හැමදාම බලමු. දරුවත් එක්ක ආවේ පොඩ්ඩක් බලලා යන්න මේක. තමන්ගේ තියෙන හැකියාවන් පෙන්වන්න හොඳ වැඩසටහනක් ඒක. අනාගත පරම්පරාවට ඒක හොඳ වැඩසටහනක් ඉවරන්න අර බල හොඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන් හොඳ වැඩසටහනක්. ගිය පාරත් මම Youth with Talent තරඟයට ආවා. අපි දැන් ඔයාලා මේ ගාලට නම් බලාගෙන හිටිය ගොඩක් සතුටින්. අපි මේ පාරත් හොඳ තරඟයක් දීලා කොහොම හරි ගාලට කිරුළ ගේනවා. මේ ඉන්න තරු ඔක්තෝබර් 27 වෙනිදා සිට සෑම සෙන්සුරාදාවක රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනියේ ඔස්සේ IDN Youth with Talent 3rd generation ඔස්සේ ඔබ වෙනුවෙන් එන්න සූදානම් කියන එකත් අපි ඔබට මතක් කරන්න ඕනේ. අපි හෙට දිනේ ඉන්නේ මාතරට. මාතරවටින් ඔබට පුළුවන් අපෙත් එක්ක එකතු වෙන්න. දින 11ක් පුරා දිස්ත්‍රික්ක 16ක් ආවරණ වන පරිදි මෙම ප්‍රදර්ශන චාරිකාව ගමන් කරනවා. ඒ අවසන් වන්නේ ලබන දෙවනදා මහරගම ජාතික තරුණ සේවා සභාව අසලින්. Youth with Talent 3rd generation. රුපියල අවප්‍රමාණීය වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සලකා පිළිතුරු සෙවිය නොහැකි බව මහාචාර්ය ST හෙට්ටිගේ මහතා පවසනවා. මේ වගේ ගැටලුවක් ඉදහා බලන්න ඕන ක්ෂණිකව දෙකින් දෙයක් විදිහට නිකුදි අවස්ථාවක එහි යම් යම් උච්චාවචනයන් වෙන්න පුළුවන් විවිධ හේතු නිසා රුපියලේ අය 500 දශක 5 තුල එක දිගටම සිදු වෙලා තියෙන්නේ අවප්‍රමාණීය වීම. ඒකර මෙන්න මේ ප්‍රවණතාවයට හේතු අපි හොයන්නට ඕන. මේ ආර්ථිකයේ පවතින අසමතුලිතතාවයන් පිළිබඳව කල්පනා කරන්න නැතුව මේක දේශපාලනික ප්‍රශ්නයක් විදිහට සලකලා මේකට කිසිසේත් අපිට පිළිතුරක් හොයන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ තත්ත්වයක් අපි ප්‍රයෝජනට ගන්නට ඕන අපේ තිබෙන දුර්වලතා මොනවද කියන එක හොයලා බලන්න. ඒවට අනුකූලව පැහැදිලි දීර්ඝකාලීන පියවර ගැනීම තුළින් පමණයි මේ වගේ තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. රුපියල අවප්‍රමාණීය වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ කෙරුණා. 2012 112.5% අවප්‍රමාණයක් වුණා. විදේශ සංචිතය පාවිච්චි කරා නැත්නම් ඊටත් වඩා අවප්‍රමාණයකට යනවා. ඔය විපක්ෂේ වාදි වෙලා ඉන්න අය කියනවා 2008 තිබු ලෝකයේ ඇති වුණු ආර්ථික අර්බුදයෙන් උත් ලංකාව බේරගත්තේ අපි කියලා. මේවා මේ දේශපාලන ප්‍රකාශ. මහ බැංකුව මැදිහත් වෙලා මේ රුපියලේ අවප්‍රමාණය නතර කරන්න කටයුතු කරන්නේ. රුපියලේ යගය පහත වැටෙමින් තිබෙනවා. අපි මේකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එසේ නම් අපි කළ යුතු වන්නේ මොකක්ද? අපි අපේ ආනයනයන් සීමා කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් තිබේදී අපි දකිනවා මහින්ද රාජපක්ෂ මහත්මයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහුගෙන් මේ පිළිබඳව විමසුවාම අවුරුදු 10ක් හිටපු ජනාධිපතිවරයා වටපිට බලන්න ගන උත්තර නැහැ. අපි දැක්ක කාගේ පැත්තද හැරුණේ විමල් වීරවංශ මහත්තයා පැත්ත. හත්තිලා විමල් වීරවංශ මහත්තයෙන් අහනවද ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්නයකට උත්තරයක්? හිටපු මුදල් ඇමතිවරයාට බෑ. රටේ අද පවතින මේ ආර්ථික ප්‍රශ්නය මේ ගැටලුව මේ රුපියල බාල්දු වීම සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න. උත්තරේ ගන්න කාගෙන්ද? විමල් වීරවංශ මහත්තයා. දෙන්නේ මොකද්ද උත්තරේ? අපි ආව මේක බලාගන්නම්කෝ. අපි ආවම බලාගන්නම් කියන එක ආර්ථික විද්‍යාත්මක උත්තරයක්ද? දැන් මේකෙන් පේනවා මේ අය රට පාලනය කරපු විදිය. දූෂණ විරෝධී බලකායේ මෙහියුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා පිළිබඳ පළ වූ ඇතැම් වාර්තා අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම ඉන්දීය ජාතිකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ අනෙක් පුද්ගලයින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිවිටකත් වාචික හෝ ලිඛිත වාර්තා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නැහැ. මාධ්‍යවේදීන්ට ලිවීමට සහ අධිකරණ කටයුතු නිරීක්ෂණයට පුළුල් නිදහසක් ලබා දී ඇති හේයින් ඔවුන් තම රාජකාරිය සත්‍ය ආකාරයෙන් ඉටු කළ යුතු බව මෙම නිවේදනයේ සඳහන් වනවා. මෙවැනි ප්‍රකාශ කිසිදු පදනමකින් තොරව පළ කිරීම මාධ්‍යවේදීන්ට සුදුසු නැති බවත් එම ප්‍රකාශ සමාජයට ඉදිරිපත් කිරීමෙන් ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ඇතිවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මහාමාර්ග පද්ධතියේ දියුණුව හා කාර්යක්ෂමතාව රටේ සංවර්ධනයට හේතුවක්. මේ වන විට ද්වේනපුර මාර්ග සංවර්ධන ව්‍යාපෘති ප්‍රසක් නිහඬව ක්‍රියාත්මක වනවා. මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ගයේ හතරවන අදියර අවසන් වීම නොයි පවතින්නේ. ඒ සම්බන්ධයෙන් මේ වාර්තාව දිනෝෂ් ශේධිර සිංහගෙන්. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ බොහොම විශේෂ ස්ථානයක තමයි දැන් මම මේ ඉන්නේ. මේ හතරවන අදියර ආරම්භ වන ස්ථානය. මේ ස්ථානෙට කියන්නේ අන්දරවැව අන්තර්හුමාරු මධ්‍යස්ථානය කියලා. සාමාන්‍ය මාර්ගයකින් අධිවේගී මාර්ගයකට පිවිසීමක් හෝ අධිවේගී මාර්ගයකින් සාමාන්‍ය මාර්ගයකට පිවිසීමක් තමයි අන්තර්හුමාරු මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. නමුත් මෙහි තියෙන විශේෂත්වය තමයි අධිවේගී මාර්ගයක් තවත් අධිවේගී මාර්ගයකට පිවිසීමක් මේ ස්ථානයේදී සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ අධික වාහන තදබදයට විසඳුමක් ලෙස අධිවේගී මාර්ග ඉදිකළ යුතු බවට අදහස් ඉදිරිපත් වූයේ වසර ගණනාවකට පෙරයි. එය සාක්ෂාත් කරමින් මෙවන විට රට පුරා අධිවේගී මාර්ග ජාලයක් නිර්මාණය වෙනවා. කිලෝමීටර 96ක දුරකින් යුත් මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය මෙරට මාර්ග සිතියම වෙනස් කරන සුවිශේෂී ව්‍යාපෘතියක්. එහි හතරවන අදියර අන්තරවැව සිට හම්බන්තොට දක්වායි ක්‍රියාත්මක වන්නේ. කිලෝමීටර් 25ක දුරකින් යුතු හතරවන අදියර සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 52.2ක්. වනාලි ගැටලුව පිළිබඳ අවධානය යොමු කරමින් ශක්තිමත් අලිවැටක් සහිතවයි මෙම මාර්ගය ඉදිවන්නේ. සොබා දහමටත් සතුන්ටත් හානියක් නොවන අයුරින් අලින්ට ගමන් කළ හැකි දිගු පාලම් දෙකක්ද මේ ව්‍යාපෘතියට ඇතුළත්. අධිවේගී මාර්ගයක් තවත් අධිවේගී මාර්ගයකට සම්බන්ධ වන අධිවේගී මාර්ග ජාලයකින්ද ව්‍යාපෘතිය සමන්විතයි. වනාන්තරය හරහා අධිවේගී මාර්ගය ඉදිවන නිසා කපා ඉවත් කරන එක් ගසකට ගස් සියයක් සිටුවීමද විශේෂත්වයක්. අපේ මේ දුෂ්කර පළාතක් අධිවේගී මාර්ගයක් කියන එක අපේ ඇයට සිහිනයක් වෙලා තිබුණේ. අපේ දේකන නිෂ්පාදන මිනින්ම මේ මැනී මාකට් යවාගෙන අපේ ගොයියට ලොකු සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒත් වශයෙන් අධිවේගී මාර්ගය හැදෙන එක හොඳයි. 99%ක් නේ 100%ක්ම හොඳයි. අධිවේගී මාර්ගය අපේ ගම්මානය වලට ඇවිල්ලා මේ ජන ජීවිතයට ඉතාමත් වාසිදායක රැකියා බිහි වේවි. ඒ වගේම ප්‍රදේශ සංවර්ධන වේවි. ගම සංවර්ධන වේවි. රට සංවර්ධන වේවි. රට සංවර්ධන වේවි කියන්නේ අපේ ජන ජීවිතය සංවර්ධන වේවි. අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදා වේවි කියන එක අපි හිතනවා. කොළඹ මාතර හම්බන්තොට කියන ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයන් එකිනෙකට සම්බන්ධ කරන දැවැන්තම මහාමාර්ග ව්‍යාපෘතියක් විදිහට අපිට මාතර හම්බන්තොට අධිවේගී මාර්ග ව්‍යාපෘති හඳුනන්න පුළුවන්. අන්දරවැව ප්‍රදේශයේදී අධිවේගී මාර්ගය කොටස් දෙකකට වෙන්වෙනවා. උස් කණුමතින් ඉදිවන පාලම් සහිත අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වායි ඉදිවන්නේ. පහලින් ඉදිවන අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ මත්තල ගුවන්තොටුපළ දක්වායි. 80%ක වැඩ අවසන් හතරවන අදියර ලබන අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිතයි. මාතර කොළඹට යාකළ දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන වසරේදී කතරගමද කොළඹට යාකිරීම සිදු කරනවා. 2025 පොහොසත් රටක සිහිනය සැබෑ කරමින් මේ සිදු කරන්නේ සංවර්ධන සංග්‍රාමයක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් සේවය ආරම්භ කිරීමට කටයුතු කෙරෙනවා. බලංගොඩ බෙලිහුල්ලොය සහ ලෝකාන්තය අතර පළමු අදියර යටතේ එම සේවය ආරම්භ කෙරෙන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නිලුකායක නායක මහත්මිය පවසනවා. කේබල් කාර් සේවය ආරම්භ කිරීම වෙනුවෙන් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට ආණ්ඩුකාරවරිය එක් වුණා. මේ සඳහා ඩුබයි රජය එකඟත්වය පළ කර තිබෙනවා. ආර්ථික සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුවක් මේ තුළින් අපේක්ෂා කරන බවද නිලුකා ඒකනායක මහත්මිය ප්‍රකාශ කළා. කේබල් කා ව්‍යාපෘතිය දියුණු කරන්නට අපි ජාත්‍යන්තර ලෝකෙත් උදව් අරගෙන අවශ්‍ය කරන ප්‍රතිපාදන උත්පාදනය කරන්නට පළාත් සභාවක් වශයෙන් අපේ ප්‍රධාන ලේකම්තුම තෙලු සීලු පළාත් සභාවේ නිධාරි මණ්ඩලෙ ඉතාම වගකීම යුතු අද මා සමග ඇවිදින් තියෙන මේ ස්ථානේ බලන්නට මේ අතිගරු ජනාධිපතිතුමා එතුමාගේ සහයෝගය ලබාගෙන ගරු අග්‍රාමාත්‍ය රණකෘපසිංහ අගමැතිතුමාගේ සහයෝගය ලබාගෙන වගකී යුතු නිධාරීන් සමග සාකච්ඡා කරමින් එයාගේ අදහස් ලබා ගනිමින් මේවා ක්‍රියාත්මක
දන්වනවා කියලා මම පොරොන්දු වෙනවා. අවධානය ව්‍යාපාරික ප්‍රවෘත්ති වෙත. CNH ඉන්ඩස්ට්‍රියල් සමාගම KSIH ට්‍රැක්ටරය මෙරටට හඳුන්වා දුන්නා. එහි නිල බෙදා හරිනා ලෙස කටයුතු කරන්නේ එලයින්ස් ෆිනෑන්ස් සමාගමයි. මීට අදාළ කිවිසුම් අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා. CNH ඉන්ඩස්ට්‍රියල් සමාගමේ ඉන්දියාව ඇතුළු සාක් රටවල කළමනාකරු රණුක් වර්මා, එලයින්ස් ෆිනෑන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොමානීද සිල්වා යන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට් ලෝක කුසලානී පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. මෙවර තරගාවලියට ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය සහ සිම්බාබ්වේ යන රටවල් සහභාගී වෙනවා. තරගාවලිය ලබන 29 වනදා දක්වා පැවැත්වෙනවා. AMW සමාගම යමහා සන්නාමයේ අලුත්ම සමාජිකයන් වන FECDS යතුරුපැදිය සහ රේසෙඩාර් රැලි ස්කූටරය හඳුන්වා දුන්නා. ජපන් තාක්ෂණයෙන් යුත් මෙම යතුරුපැදි නවීන අංග රැසකින් සමන්විතයි. මිලිමීටර් 220 ඩිස්ක් බ්‍රේක් පද්ධතියක් යමහා FECDS යතුරුපැදියේ පසුපස රෝදයට එක්කර තිබීම විශේෂත්වයක්. බ්ලූකෝ තාක්ෂණයෙන් යුත් එන්ජිමක් සහිතව රේසෙඩාර් රැලි යතුරුපැදිය නිෂ්පාදිතයි. LIC ලංකා රක්ෂණ සමාගම තම රක්ෂණ හිමියන් වෙත ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වා දුන්නා. LIC ලංකා රක්ෂණ උපහිමියන්ට අවශ්‍ය සියලු තොරතුරු වෙමකින් ලබා ගැනීමට හැකිවනවා. රාජමාත්‍ය ඉරන් වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් තරන්ජිත් සිං, LIC ලංකා රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ එරාජ් විජේසිංහ යන මහතුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. LOLC සමූහ ව්‍යාපාරයේ ගෝ ග්‍රීන් පරිසර හිතකාමී ව්‍යාපෘතියේ වැඩසටහනක් බණ්ඩාරවිල ලියන්ගහවිල මහවිදුහලේදී ආරම්භ වුණා. පාසල් 300ක පැලසිටුවා නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතියෙන් සිදු කෙරෙනවා. LOLC ආයතනයේ ඌව නැගෙනහිර පළාත් බහර සාමාන්‍ය අධිකාරී ජනික් ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශයේ අනතුරුව තත්ත්ව 180 විශේෂාංගේ බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දෙදහස් විස්සේදී ආණ්ඩු බලය ගන්නට මහින්ද රාජපක්ෂලා සූදානම්ය. ජනතාව රජකරවන්නටත් ඔවුන් සැලසුම් හදන්නේය. පසුගිය ආණ්ඩු කාලයේදී තමන්ගේ අතින් සිදු වූ වැරදි ආපසු සිදු නොවන බවත් මේ රාජපක්ෂලාගේ වටේ සිටින පිරිස් කියන්නේය. කියන දේවල් වල හැටියට නම් ආපසු රාජපක්ෂලා බලයට ආවුත් ලංකාව සුරපුරයක් වෙනවා ෂුවර්ය. අරගින්න මේගින්න අරබිහිතිය මේබිහිතිය සියල්ල මේ රටින් දුරින් බුහුත වෙනවා ෂුවර්ය. මහින්ද ඉන්දියාවේ ද හින්දු පුවත්පතට කිව්වේ තමන්ගේ සහෝදරයෙකු ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවය. එහෙම අහපු ගමන් විපක්ෂී ආධාරකරුවන් කිව්වේ පවුලෙන් පිටට පාලනය දෙන්නට මහින්ද සූදානම් නැති බවය. ඒක තමයි සහෝදර කැක්කුම කියා ඒකාබද්ධී ආධාරකරුවෝ කීහ. ඒත් දැන් වෙලා තියෙන්නේ මේ කවුරුත් හිතපු දෙයක් නොවේ. බැසිල් මහත්තයා හම්බුනේ නෑ මට තාම. අද ඊයේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ අද හම්බුවේ. නෑ එහෙම කිසිම එහෙම විශේෂත්වයක් නෑ. සහෝදරයා විදියට අද හම්බෙන්න ඕනේ. දැන් රාජපක්ෂලා එළියේ ගොඩ පිටින්ම බදා ගැනීමේ මහින්දගේ තියරියේ කිසිදු වෙනසක් වී නැත. මහින්ද ඉන්දියාවේදී කළේ උපායක් යොදා තමන්ගේ පවුලේ හොඳ හිත බේරා ගැනීමය. ඒ වෙලාවේ ජනබලයෙන් අනාථ වී සිටි නාමල් රාජපක්ෂව සහෝදරයන් ලවා ගොඩදා ගැනීම මහින්දගේ අරමුණ විය. ඒත් ලංකාවට ආපු ගමන් පරණ මහින්ද මතුවිය. ගෝඨාභය රාජපක්ෂගේ ආධාරකරුවන් හීනමැව්වද ඒවා හැබෑ නොවන බව දැන් ගෝඨාභයගේ කටින්ම කියන්නේ. මගේ පාලනයක් මම හිතන්නේ ජනතා බලාපොරොත්තුවේ මහින්ද රාජපක්ෂ කෙනෙක් නැවත බලයට පත්වෙයි කියලා. මට නම් ඇහින්නේ. දැන් මහින්ද නැවතත් තනි ගේමක් ගහන්නට පටන්ගෙන තිබේ. ඒ ගේමේ තියෙන්නේ මහින්ද තියරිය. 2005 ආණ්ඩු බලය ගන්නට පෙර මහින්ද රාජපක්ෂ තරම් මිතුරෙක් මාධ්‍යයට හිටියේ නැත. ඒත්
රට පාලනය කළ අවුරුදු 10යේදී මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ආයතන සේවකයන් 42ක් මරා දමන්නට ඒ ආණ්ඩුව කටයුතු කළේය. මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම්, මාධ්‍ය වේදීන් පැහැරගෙන යාම්, තර්ජනීය කිරීම් සංඛ්‍යාත්මකව ගත හොත් සිය ගණනකි. මේ සිදුවීම් සියල්ල සම්බන්ධයෙන් ඒ කාලයේදී රටට පේන්නට පරීක්ෂණ ආරම්භ කළේය. ඒත් ඒ පරීක්ෂණ දිව්වේ නැත. රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී කෝටි ගණනින් හම්බ කරගත් නියෝජ්‍ය පොලිස්පති අනුර සිරනායක කීවේ මේ සියල්ල විපක්ෂයේ කුමන්ත්‍රණ බවය. යලිත් බලය ගන්නට හදන මහින්ද රාජපක්ෂ විජේරාම මාවතේ ඔහුගේ නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවට රාජ්‍ය මාධ්‍යට ආරාධනා කර තිබුණේ නැත. විදේශීය මාධ්‍යට මෙන්ම වෙබ් මාධ්‍යටද ඔහු වාරණයක් දමා තිබිනි. එහෙත් උපක්‍රමශීලීව ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන්නට එහි ගිය ජාතික රූපවාහිනියට මහින්දගේ පාර්ශ්වයෙන් ලැබුණේ මෙවැනි සැලකිල්ලකි. දැනට කරන්නේ මයික් අයින් කිරීමය. බලය ගත් පසු කරන්නේ ජීවිත අයින් කිරීමය. මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාරමේ පෙන්වන්නේ රට බිහිතියට පත් කළ අවුරුදු 10ක ඒ පරණ තියරයයි. අදට මේ ඇති සෙස්ස පස්සට.